අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ උතුරු කොරියාව ඔලිම්පික් වල මෙච්චර සාර්ථක උනේ ඇයි කියලා. උතුරු කොරියාව කියන්නේ ලෝකෙන්ම වෙන් වෙලා තියෙන රටක්. ඒ රට ඇතුලේ ජීවත් වෙන මිනිස්සුන්ට පිටත ලෝකයේ සිද්ධ වෙන්නේ මොනවද කියලාවත් කිසිම අවබෝධයක් නැහැ. අන්තර්ජාලය, Facebook මේ කිසිම දෙයක් උතුරු කොරියානුවන්ට නැහැ. කොටින් මේ රටේ මිනිස්සු අඳින්න පළඳින්න ඕනි, කොණ්ඩේ කපන්න ඕනි රජයේ කියන විදියට. ඒ වගේ තත්ත්වයක් උඩ ඉඳලත් උතුරු කොරියාව ඔලිම්පික් ඇවිල්ලා හිස් අතින්නයි යන්නේ නැහැ. මොන හරි පදක්කමක් අරන් යනවා. ඔවුන් පැරිස් ඔලිම්පික් පිටියෙන් නික්මෙන්නේ රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් හතරක් එක්ක. සමාජවාදයේ අන්තගාමී තැනක ඉඳන් රටේ බාකඩ භාගයක් දරිද්‍රතාවයේ පතුලටම කිඳා බහැලා ඉන්න රටක් මුළු ලෝකයක් ඉදිරියේ සාර්ථක වෙන්නේ කොහොමද? උතුරු කොරියාව මුලින්ම ඔලිම්පික් එන්නේ 1972 දී. 1984 ලොස් ඇන්ජලීස්, 1982 සෝල් සහ 2020 ටෝකියෝ ඔවුන් වර්ජනය කරනවා. 2024 පැරිස් එක්ක ඔවුන් සහභාගී වෙලා තියෙන ඔලිම්පික් තරගාවලි සංඛ්‍යාව 11ක්. මේ තරගාවලි 11 ඇතුලේ රම් පදක්කම් 16ක්, රිදී පදක්කම් 19ක් සහ ලෝකඩ පදක්කම් 24ක් සමග සමස්ත පදක්කම් 59ක් උතුරු කොරියා තමන්ගේ නම ඉස්සරහා ලියවගෙන තියෙනවා. උතුරු කොරියාව ඇතුලේ විශේෂ වරප්‍රසාද ලැබලා සැපවත් ජීවිතයක් ගත කරන්න තියෙන ඉතාම අඩු අවස්ථාවක්. සාමාන්‍ය මිනිස්සෙක් නම් ඒක හීනයක් විතරයි. එතනට යන්න පුළුවන් ප්‍රධානම අවස්ථාව තමයි ක්‍රීඩාව. මේ වගේ ජාත්‍යන්තර තරගාවලියක උතුරු කොරියාව වෙනුවෙන් පදක්කමක් දිනනවා කියලා කියන්නේ ඔහු හෝ ඇය ජාතික වීරයෙක් වෙනවා. තමන්ගේ නායකයා සහ රට වෙනුවෙන් ඔවුන් කරන මේ දස්කමර ලැබෙන්නේ යුද වීරයෙක්ට ලැබෙන සමාන ඇගීමක්. ඉතින් සාමාන්‍ය පවුලක කෙනෙක්ට වුණත් පුළුවන් වරප්‍රසාද ලබා ගන්න. අදාළ පුද්ගලයාට පමණක් නොවෙයි ඔහුගේ පවුලේ අයට ජීවත් වෙන සුවපහසු නිවාස සහ වාහන ලැබෙනවා. ඒව භාවිතා කරන්න අයිතිය හිමි වෙනවා. කොහොමද වරප්‍රසාද දෙනවා කිව්වත් ජාත්‍යන්තර මට්ටමේ පදක්කම් ගේන එක විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය ව්‍යුහය සකසන්න උතුරු කොරියා පාලකයන් කටයුතු කරලා තියෙනවා. මේ හැම ක්‍රීඩාවකටම වගේ නිර්මාණය වුණ සුවිශේෂී පහසුකම් වලින් සම්පූර්ණ ක්‍රීඩාංගන රාශියක් ඔවුන් සතුයි. ඒ වගේම පාසල් දරුවන් හැම කෙනෙක්ටම ක්‍රීඩාව අනිවාර්යයි. පාසල් කාලයේ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ව හඳුනාගෙන ඔවුන්ව වහාම විශේෂ පුහුණු සැසිවලටත් කැඳවනවා. එතරම් එන දහස් සංඛ්‍යාත ළමුන් අතරින් අතිශය කුඩා පිරිසක් හඳුනාගෙන ඔවුන්ව ක්‍රීඩකයක් විදිහට පුහුණු කරනවා. ඒ විදිහට කුඩා කාලයේ ඉඳලම පුහුණු වෙන අය තමයි ඔලිම්පික් පදක්කම් දිනලා උතුරු කොරියා වීරයන් බවට පත් වෙන්නේ. මේ විශේෂ පුහුණුවට තෝරාගන්නේ ඉතාම සුළු පිරිසයි. උදාහරණයක් විදිහට කිව්වොත් දහස් ගණනක් ළමුන් අතරින් එකවසරකට පාපන්දු වෙනුවෙන් තෝරාගන්නේ ළමුන් 30ක් විතරයි. අනිත් අයට බලාපොරොත්තු සුන් කරගන්න වෙනවා. මේක හැම ක්‍රීඩාවකටම පොදුයි. 1992 බාසිලෝනාවලදී රම් පදක්කම් 4ක් එක්ක උතුරු කොරියාව සමස්ත පදක්කම් සටහනේ 16 වන තැන දිනා ගැනීමත්, 2012 ලන්ඩන්වලදී රම් පදක්කම් 4ක් එක්ක පදක්කම් සටහනේ 20 වන තැන දිනා ගැනීමත් ඔවුන්ගේ ගිම්හාන ඔලිම්පික්වල ඉහළතම දක්ෂතාවය වෙනවා. ගිම්හාන ඔලිම්පික් ඉතිහාසයේ පදක්කම් සටහනේ ඔවුන්ට හිමි වෙන්නේ 48 ස්ථානය. ඒක ඔලිම්පික් ඉතිහාසයේ ගත්තා මෙක්සිකෝව, ඉන්දියාව, ඊජිප්තුව, පෘතුගාලය, කොලොම්බියාව, පකිස්ථානය, තායිලන්තය වගේ රටවලටත් වඩා ඉහළ ස්ථානයක්. අනාගතයේ ඔලිම්පික් වලට එකතු වෙන අලුත් ක්‍රීඩා එක්ක නම් උතුරු කොරියාවට යන්න තියෙන ගමන ටිකක් අමාරුයි. මොකද ඔවුන් ලෝකෙට නිරාවරණය නොවීම නිසා. හැබැයි සාම්ප්‍රදායික ක්‍රීඩා වලින් හැමදාම උතුරු කොරියාව ඔලිම්පික් පදක්කම් කීපයක් තමන්ගේ රටට එකතු කරගන්නවා. උතුරු කොරියාවට පවා ක්‍රීඩකයන් නිර්මාණය කරන්න සැලැස්මක් තියෙනවා. ඉතින් එතකොට ශ්‍රී ලංකාව වෙන අපිට එහෙම සැලැස්මක් තියෙනවද කියන එක ඇත්තටම ප්‍රශ්නයක්. ඉතින් ඒ පිළිබඳවත් ඔයගොල්ලන් හැමදෙනාගේම වගේම විශේෂයෙන්ම රටේ පාලකයන්ගේ අවධානය යොමු වෙයි කියලා අපි හැමදෙනාම දැස් අයාගෙන බලාගෙන ඉන්නට වෙනවා. ඉතින් වීඩියෝ එක හොඳ නැහැනම් ලයික් කරන්න, වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ, වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ගේ අදහස්, යෝජනා, චෝදනා, ඒ වගේම අපේ රටේ ක්‍රීඩාව වැඩි කරන්න, එහෙම නැත්නම් ලෝක පදක්කම්, ඔලිම්පික් පදක්කම් ශ්‍රී ලංකාව කියන මේ අපේ රටටත්, අපේ පුංචි දිවයිනටත් අත්පත් කරගන්න අපි මොන වගේ දේවල්ද කරන්න ඕනේ. ඉතින් ඒ පිළිබඳව උගලන්ට හිතෙන හැම දෙයක්ම, විශේෂයෙන්ම ක්‍රීඩාවට සම්බන්ධ, ඒ වගේම ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩා ලෝලි, ඔලිම්පික් වලට, ලෝක ක්‍රීඩාවට, මලර ක්‍රීඩාවට, මේ හැම දෙයකටම ආදරය කරන, ආසාවක් දක්වන, උනන්දුවක් දක්වන ඔයගොල්ලන්ගේ අදහස්, උදහස් වීඩියෝකට පළලෙන් කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මතක් කරනවා, ආදරෙන් සත්‍ය ගවේෂක ටීවී අපේ YouTube නාලිකාව ඔයගොල්ලෝ තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව මේ වෙලාවේ සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. සටහන උපුටා ගත්තේ ක්‍රීඩා ස්පෝර්ට් නෙට්වර්ක් Facebook පිටුවෙන්. ස්තුතියි.